අපි ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. අපිට කතා කරන්න තැනක් නැහැ. අපි ගැන කවුද මහත්වෝ කතා කරන්නේ? මේ ඇසින්නේ මිනිසුන්ගේ සැබෑ හඬට. දැනගන්න, අහන්න, මනුෂ්‍යත්වයට ගරු කරන සමාජයක් වෙන්න සැබෑ හඬ. සැබෑ හඬ. අයිබෝවන්. ඔබ අදත් එක්වන්නේ සැබෑ හඬ ගුවන් ඉදිරි වැඩසටහන සමගින්. මාතර දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටවන්නද මාධ්‍ය සාක්ෂරතා සමාජවල සමාජිකයින්ගේ අදහස් ඔබ වෙත ගෙනෙන සැබෑ හඬ වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් සමගින් ඔබට අද දවසේ එක්වන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අපි අද දවසේදී සැබෑ හඬ වැඩසටහන තුල ඔබ වෙත තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල පල්ලේකන්ද මාධ්‍ය සාක්ෂරතා සමාජයේ සමාජිකයින්ගේ අදහස් වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාකාරීන් එවැගේම සහෘද මාධ්‍යවේදීන්ගේ අදහසොත් අපි අද දවසේදී ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි සිහිපත් කළ යුතුයි අද දවසේත් සැබෑ හඬ වැඩසටහන ආරම්භ වන මොහොතේම ජනතාවට ලැබෙන තොරතුරුවල නිර්වදිතාවයේ පිළිබඳව විමසා බැලින වැඩසටහනක් විදියටයි සැබෑ හඬ වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙනෙන්නේ. අපි දැනුවත් වෙමු, අන් අයත් දැනුවත් කරමු. අපි සැබෑ මිනිසුන් වෙමු. සැබෑ හඬ. දුස්තරතුරු අසත්‍ය වේ. කිසියම් පුජ්‍යලේ කණ්ඩායමක් ආයතනයක් හෝ රටකට හානි කිරීමේ අරමුණින් කිසියම් චේතනාවක් ඇතිව ප්‍රචාරය කරනු ලබන තොරතුරු දුස්තරතුරු වේ. ඔබ මේ සවන් දෙන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ඉදිරිපත් කරන සැබෑ හඬ වැඩසටහනටයි. සැබෑ හඬ වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙනීමේදී ආසියා පදනමේ දකුණු ආසියා කුඩා ආධාර වැඩසටහනෙහි මඟ පෙන්වීම තුළින් ශ්‍රී ලංකාවේ සාවාද්‍ය තොරතුරු වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා සිවිල් සංවිධාන ජාලයක් ක්‍රියාත්මක වෙමින් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් ප්‍රධානත්වයෙන් කටයුතු කරන්නේ හැෂ්ටැග් ජෙනරේෂන් ආයතනය. ඔවුන්ගේ දායකත්වයේ ඇතිව ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයයි සැබෑ හඬ වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙනීමට කටයුතු කරන්නේ. අපි අද දවසේ මුලින් සිහිපත් කළ ආකාරයටම වලස්මුල්ල පල්ලේකන්ද මාධ්‍ය සාක්ෂරතා සමාජයේ සමාජිකයින්ගේ අදහස් වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදී සහෘදීන්ගේ සහ සමාජ ක්‍රියාකාරිකයින්ගේ අදහස් ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අප මුලින්ම සූදානම් වන්නේ වලස්මුල්ල පල්ලේකන්ද මාධ්‍ය සාක්ෂරතා සමාජයේ සභාපතිතුමන් ඇතුළු එහි සමාජිකයින්ගේ අදහස් ඔබ වෙත ගෙනෙන්න. විශේෂයෙන්ම වෛරී සහ දේශ සහගත පුවත් මාධ්‍ය තුළින් වාර්තාකරණය වීම නිසා සමාජයට සිදු කරන බලපෑම පිළිබඳවත් අපි අද දවසේදී අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි ආරාධනා කරන්නේ අද දවසේදී සැබෑ හඬ තුළ අදහස් පළ කරන්නට වලස්මුල්ල පල්ලේකන්ද මාධ්‍ය සාක්ෂරතා සමාජයේ සභාපතිතුමා එස් ධීරසිංහ මහත්මයාට. මම දන්නවා ඉතාමත් ප්‍රබල අවියක් මාධ්‍ය, නමුත් අපට සමාජ මාධ්‍ය විශේෂයෙන් භාවිතා කිරීම ඍණ පැත්තට තමයි බොහෝයක් කරන්නේ. මේ මම දැක්කා සමීක්ෂණයක් කළා තියෙන මෑත කාලේ සමාජ මාධ්‍ය හොඳ පැත්තට භාවිතා කරන්නේ 102යි 98ක් නරක පැත්තට කියලා. ඒක නිසා මේකෙන් දැවැන්ත දෙයක් කරන්න පුළුවන්. නමුත් අපි වැඩියම තෝරගන්නේ නරක පැත්ත. ඒක ආකර්ෂණීය, නරක දේ ආකර්ෂණීයයි, හොඳ දේ ආකර්ෂණය අඩුයි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක නිසා මාධ්‍ය පිළිබඳ සාක්ෂරතාවය දිනු කළ යුතුයි. එතකොට මේ ක්‍රමයේ මේ මාධ්‍යෙන් ප්‍රබල මෙහෙයක් කරන්න පුළුවන් රටක සංවර්ධනය. සංවර්ධනය කියන්නේ භෞතික විතරක් නෙවෙයි, භෞතික, මානසික, අධ්‍යාත්මික, සමාජීය විදියට කරන සංවර්ධනයක්. ඒක සාක්ෂරතා කවවලින් ඉතාමත් ප්‍රබල මෙහෙයක් කරන්න පුළුවන් කියලා මම විශ්වාසයි. ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල මේ වගේ මේ මාධ්‍ය සාක්ෂරතා සමාජ පිහිටවල ඔවුන් දැනුවත් කරන්න කටයුතු කරනවා හැෂ්ටැග් ජෙනරේෂන් ආයතනයත් එකතු වෙලා. දැන් එවැනි මාධ්‍ය පිළිබඳව, මාධ්‍ය නිකුත් කරන සංදේශ පණිවිඩ පිළිබඳව අවබෝධයක් ග්‍රාමීය මට්ටමේ ජනතාව ලබා ගැනීමේ තියෙන ප්‍රයෝජන මොනවද ඔබ හිතන විදියට? මං හිතන්නේ මගේ තියෙන අත්දැකීම් අනුව සාක්ෂරතාවේ තුලින් බොහොම තොරතුරු, අපේ දෛනික ජීවිතයට අදාළ වෙන තොරතුරු, සෞඛ්‍යමය තොරතුරු,
ඊළඟට ආර්ථිම ආර්ථික කටයුතු පිළිබඳ තොරතුරු යොදා ගන්න පුළුවන්. මම දන්නවා ප්‍රජා හඬ වගේ මනුසත් හඬ වගේ මේ ප්‍රතිභා මාධ්‍යාලය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් 100ක් වතර මං හිතන්නේ අඛණ්ඩව මං ශ්‍රවණය කළා තියෙනවා. ඉතාමත් ප්‍රබල වෙහෙමයක් කරන්න පුළුවන් සමාජයේ වෙනස සුවපත් කිරීම සඳහා. ඒ වගේ වැඩසටහන් කරන ගමම්ම සමාජ මාධ්‍ය පිළිබඳවත් දැනුවත් කළා. මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳව ජනතාව අත්‍යවශ්‍ය අවබෝධයක් ලබා ගන්න ඕන. අද කාලේ රටේ සමාජයේ දියුණුව සඳහා මාධ්‍ය සාක්ෂරතාව අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි මගේ හැඟීම. මම සෝතේ දිල්සිංහ මහත්මයා, අපි ඔබතුමියගෙනත් නම විමසන්නට කැමතියි. මගේ නම ශ්‍රියානි මාලනී. ජනමාධ්‍ය සාක්ෂරතාව ඇත්තටම තරුණ ළමයි අතර නම් සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. වැඩිහිටි සමාජය තුළ බොහොම අඩුවෙන් තමයි ප්‍රදේශයේ සාක්ෂරතාව තියෙන්නේ. සාමාන්‍යයෙන් ගුවන් විදුලිය, රූපවාහිනිය නැරඹීම, සවන් දීම ඇරෙන්න වෙන සමාජ මාධ්‍ය භාවිතා කිරීම බොහොම අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. මොකද මාධ්‍යයේ යම් වැරදි පුවතක් පළ වුණොත් එය විශ්වාසයෙන් නිවැරදි කියලා හිතන ජනතාවක් ඉන්න රටක මොන වගේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද තීන්දුව తీරන ගනිද්දි? ඇත්තටම මේ ලොකු බලපෑමක් සිද්ධ වෙනවා, සිද්ධ වෙලා තියෙනවා. අපි දැනුවත්ව වැරදි තොරතුරක් මාධ්‍යෙන් ප්‍රචාරය වීමෙන් දැන් අපි දන්නවා අර සමාජ මාධ්‍යෙන් ප්‍රචාරය වෙච්චි අර මුදල් සංසරණය වෙන මේ පිරමීඩ ජාලයේ, ඒ පිරමීඩ ජාලයේ මුදල් යොදවපු අය බොහෝ අසහනයට පත් වුණා. ඒ වගේ අපේ මේ අපේම පාසලේ ගුරුවරයෙක් ඔය කර්තව්‍යයට යොමු වෙලා විශාල වශයෙන් මුදල් යොදවලා තමන්ට මේ ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා ගන්න බැරිවීම නිසා පාසල තුලදීම සිය දිවි හානි කරගත් පුවතක් දැන් මාස 6කට විතර කලින් අපේ ප්‍රදේශීය පාසලේම සිද්ධ වුණා. සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙන දේවල් වැරදි වීම නිසා වෙන්නේ විශාල හානියක් කියන එක අපිට දැනගන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපි තවත් කෙනෙකුට ආරාධනා කරන අපිට කියන්න ඔබත් කවුද කියන කාරණේ. මම විශ්‍රාමික ගුරුවරියක්. මගේ නම ඉජ්ජී කුසුමාවති. දැන් මේ මාධ්‍යෙන් ලැබෙන තොරතුරු පිළිගනිද්දි, එහෙම නැත්නම් තමන් එකතු කරගනිද්දි, යනු තීන්දුව తీරන ගන්නකොට සමාජයේ පුරවැසියෝ මොන විදිහටද කල්පනා කරන්න ඕනේ? ඇත්තටම පුරවැසියෝ බුද්ධිමත් මිසල් කටයුතු කරනවා නම්, බුද්ධිමත් ජනතාවක් වශයෙන් කටයුතු කරනවා නම් ඇත්ත නැත්ත සොයලා බලලා හරියට විමසුම් කරලා ගන්න පුළුවන්. ඇත්තනම මේ මාධ්‍ය ජාලය ගත්තොතින් තරුණයිට විතරක් නෙවෙයි, මේ මාධ්‍යෙන් අපේ වැඩිහිටි නැත්නම් වැඩිහිටිම කියලා වයසක මාය වගේ අයත් මේ මාධ්‍ය ජාලයෙන් ගොඩාක් ප්‍රයෝජන ගන්නවා. අද තරුණ තරුණියන්ට වෙලා තියෙන සමහර අවස්ථාවල මේ මාධ්‍ය හොඳ පැත්ත වැරදි පැත්ත තෝරා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. එම නිසා සමහර අය මාධ්‍යෙන් හොඳට ප්‍රයෝජන අරගෙන තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. මාධ්‍යෙන්ම ඉහළට යන අයත් ඉන්නවා. ඒ වගේම මාධ්‍යෙන්ම විනාශයට පත් වෙනත් අයත් ඉන්නවා. මොකද මාධ්‍ය කියන දේ ලැබුණට පස්සේ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා නොදැනුවත්කම තමා වෙන්නේ. ඒතකොට කුඩා ළමින්ට සමහර අවස්ථාවල වෙනවා. මොකද මේ මාධ්‍යයටම ඇබ්බැහි වීම නිසා අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නැති වෙලත් යන අවස්ථා තියෙනවා. ඒ වගේම මාධ්‍ය යන දේවල් මෙයාලා බලනවා මේ අත්හදා බැලීම් කරන්න යනවා. අත්හදා බැලීම් කරන්න ගිහිල්ලත් විනාශයටපත් වෙච්ච අයත් ඉන්නවා. එතකොට අපට මාධ්‍ය කියන දේ අරගන්න වෙන්නේ හොඳ පැත්තට. ඒ වුණාට නරක පැත්තට තමයි ගොඩක් අය යොමු වෙලා තියෙන්නේ. මොකද නරක දේ ගන්න බොහොම කැමති නිසා. ඔව්, දැන් මාධ්‍යයේ ඉදිරිපත් කරන තොරතුරු හොඳද නරකද, එහෙම නැත්නම් ඇත්තද බොරුද? මාධ්‍යෙන් ඇත්තම තොරතුරු ප්‍රචාරය වෙන්නේ නැහැ. සමහර වෙලාවට අර ජනතාව අතර යන බොරු කතන්දර වගේ ඒවා තියෙනවා. සමහර අවස්ථාවල සත්‍ය තොරතුරු තියෙනවා. එතකොට අර බුද්ධිමට්ටමට අනුව තමයි තෝරා ගැනීම කරගෙන වෙන්නේ. ඒ කියන්නේ මේවා සත්‍යද අසත්‍යද කියන එක සොයා බලලා විපරුම් කරලා තමයි අපට ඇත්ත නැත්ත තෝරගන්න වෙන්නේ. සමහර අවස්ථාවල බොරු ප්‍රචාරයක් යනවා. ඔව්, දැන් සමාජයක් ඉදිරියට ගත්තම මාධ්‍ය ඉදිරිපත් කරන දේවල් පිළිබඳව ඒ අවබෝධයත් අපිට තියෙන්න ඕනි කියලාද ඔබ විශ්වාස කරන්නේ? මාධ්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මාධ්‍ය කොහොමද කියලා. මාධ්‍ය නිසා ඒ වුණාට අර මට හිතෙන්නේ අර අපි අර අවියාවුධ නිෂ්පාදනය කරන්නේ කම්මලේ කම්මල්කරුවා මිනිසාගේ ප්‍රයෝජනීය සඳහා. මිනිසාට අත්‍යවශ්‍ය ඒක නරකතට භාවිතා කරන සමහර මිනිස්සු පොරවෙන් මිනිසු මරන්න යනවා, කැත්තෙන් කපන්න යනවා, ඒ වගේ දේවල් වෙනවා. අන්න ඒ වගේ තමයි මාධ්‍යයත් දැන් වෙලා තියෙන්නේ.
කියන්නේ හොඳ දෙයට බුද්ධිමත් තීරණ ගන්නේ නැතුව නරක දේවල් කරන්න ගියාම ඉතින් මාධ්‍ය නරකයි කියලා තමයි ඊට පස්සේ අම්මඩු ගහලා යන්නේ. ඉතින් ඇත්තටම මාධ්‍යෙන් හොඳ දේ නරක දේ තෝරා බැනි බේරා ගැනීමක් තමයි කරන්න ඕන. අපි දැනුවත් වෙමු. අන්නයත් දැනුවත් කරමු. අපි සැබෑ මිනිසුන් වෙමු. සැබෑ හඬ. කිසියම් කාලීන සිදුවීම දුෂ්ට තොරතුරු නිර්මාණය කිරීමට පදනම් කර ගනී. නමුත් එමගින් කිසියම් පුජ්‍යලේ කණ්ඩායමක් ආයතනයක් හෝ රටක් වෙත හානි කිරීම උදෙසා එහි අර්ථය විකෘති කර ප්‍රචාරය කරයි. මෙම තොරතුරු අප සමාජය තුළ ඕනෑ තරම් දැකගත හැකිය. අපි දැනුවත් වෙමු. ලැබෙන තොරතුරු පිළිබඳව විමසිලිමත් වෙමු. බුද්ධියෙන් ක්‍රියා කරමින් අසත්‍ය තොරතුරු, දුෂ්තොරතුරු හෝ දුෂ්ට තොරතුරු වලින් සිදුවිය හැකි සමාජ බලපෑම අවම කරන්න වගකීම් සහිත පුරවැසියන් ලෙස ක්‍රියා කරමු. ඔබට කිසියම් තොරතුරක් ලැබුණු පසු එහි දිනය පරීක්ෂා කරන්න. කත්වෝ කවුදයි පරීක්ෂා කරන්න. මූලාශ්‍රය තහවුරු කරගන්න. ඒට අදාළ වෙනත් මූලාශ්‍ර මොනවාදයි සොයන්න. එම තොරතුරු තුල ඇති පක්ෂග්‍රාහීත්වය කුමක්දයි විමසලිමත් වන්න. ඒ ගැන ඔබගේ නිර්දේශය තීරණය කරන්න. එම තොරතුරු ගැන කරුණු ලබාගත හැකි වෙබ් අඩවි පරීක්ෂා කර බලන්න. නිවැරදි තොරතුරු වලින් ප්‍රචාව බලගන්වන සැබෑ හඬ. ඔබ මේ සවන් දෙන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ඉදිරිපත් කරන සැබෑ හඬ වැඩසටහනටයි. අදත් සැබෑ හඬ වැඩසටහන තුල විරාමයෙන් අනතුරු අපි සූදානම් වන්නේ තවත් සෞරද මාධ්‍යවේදීන් කීප දෙනෙක් මුණ ගැසෙමින් මාධ්‍ය වාර්තාකරණයන් පිළිබඳව ඔවුන්ගේම අදහස් විමසන්නට. විරාමයෙන් පස්සේ අපි මුලින්ම සම්බන්ධ කරගන්නවා අශෝක තිලකරත්න මහත්මයා. විශේෂයෙන්ම ටිකක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටයුතු කරන ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්, ඒ වගේම සමාජයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් තිබෙන කෙනෙක් විදිහටත් අශෝක තිලකරත්න මහත්මයාගෙන් අපි අහන්නට කැමතියි. දැන් විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන සමයක් බොහෝ මාධ්‍ය වාර්තාකරණයන් තුළ සත්‍ය නොවන පුවත් වාර්තා වෙනවා. අපි දකිනවා සමහරවිට අද කියන දේ හෙට තවත් කෙනෙක් ඇවිල්ලා එහෙම එකක් උනේ නැහැ කියලා කියනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයන් තුළ අපි කැමති මේ පක්ෂපාතී නොවි කොහොමද වාර්තා කරන්නේ? ඒ වගේම යම් කෙනෙක් පක්ෂග්‍රාහී වෙනවා නම් එහෙම තැනකදී සමාජයට මොන වගේ බලපෑමක්ද කරන්න පුළුවන් කියන කාරණේ ඔබෙන් අහන්නට කැමතියි. මාධ්‍යවේදියා කිසිම ආකාරයකින් පක්ෂග්‍රාහී නොවිය යුතුයි. එහෙම පක්ෂග්‍රාහී වීම තුළ කාලාන්තරයක් යනකොට එම මාධ්‍යවේදියා මෙන්ම මාධ්‍ය ආයතනය ජනතාවගෙන් ඈත් වෙනවා, ජනතාව ඊට විරුද්ධව නැගී සිටිනවා. මේ දවස්වල යම් යම් මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය යම් යම් විරෝධතා නැගෙනවා. ඒ නිසා මාධ්‍යවේදියා මොන හේතුවක් නිසාවත් පක්ෂග්‍රාහී විය යුතු නැහැ. ඒ වගේ මෙහෙම පක්ෂග්‍රාහී වීම තුළින් මාධ්‍යවේදියා තමා කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය ගෞරවයට හානි කරගන්නවා, ඒක පළුදු කරගන්නවා. ඒ වගේ මේ පක්ෂග්‍රාහී වීම තුළ මාධ්‍යවේදියා සමාජයට විශාල හානියක් කරනවා. ඒ තුළින් විශාල සමාජ ගැටලු ඇති වෙනවා. තමාගේ මතය කුමක් වුණත්, තමා මොන දේශපාලන මතයක සිටියත් සමාජය යහපත් කිරීම තමයි මාධ්‍යවේදියාගේ යුතුකම, වගකීම. ඒක නොපිරිහලා ඉටු කරන්න මාධ්‍යවේදියා බැඳී සිටින්න ඕන. එතකොට තමයි නිවැරදි මාධ්‍යකරණයක් ඇති වෙන්නේ. ඒ තුළින් තමයි රට යහපත් අතට පත්වන්නේ. අපි ඔබෙන් අහන්නට කැමති විශේෂම මේ වෛරී සහගත ප්‍රකාශනයන් නිතර වාර්තා කිරීමෙන් සමාජයට සිදුවිය හැකි බලපෑම මොන වගේ කියලාද ඔබ විශ්වාස කරන්නේ? ඔව්, මෙම වෛරී සහගත ප්‍රකාශ වාර්තා කිරීමෙන් සමාජයට වෙන යහපතක් නැහැ. විශේෂයෙන්ම සිදුවෙන්නේ අයහපතක්. සමාජය තව තවත් වෛරී වෙලා එකිනෙකා නුරුස්සනා ස්වභාවයක් ඇති වෙනවා, අනිකාගේ මතය නොයවසන තත්වයකට පත් වෙනවා. ඒ වගේම දැන් මාධ්‍ය ආයතනත් නිතරම උත්සාහ කරනවා මේ වෛරී ප්‍රකාශ උළුප්පල පෙන්වන්න. දැන් අපි බැලුවොත් විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය නිතරම එක්කෙනෙක් කෙනෙකුට විරුද්ධව ඒ ප්‍රකාශය නිවැරදි වුණත් අරකට විරුද්ධව තමයි කතා කරන්නේ. මේ නිසා විශාල ලෙස වෛරී තත්වයක් ඇති වෙනවා. මේක ලොකු සමාජ ගැටලුවක් බවට පත් වෙනවා. සමහරවිට මේ තුලින් ජාතිවාදී ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දේශපාලන පක්ෂ අතර උනත් නොඑක් ගැටුම් ගැටලු ඇති වෙන්න පුළුවන්. සමාජයේ තව තවත් වෛරී බවට පත් වෙනවා.
මේකෙන් වෙන්නේ පාසල් ළමයාගේ පටන් ඉහළ වැඩිහිටියා දක්වාම සමාජය තුල වෛරය ක්‍රෝධය වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා ඒව වළක්වන්න නම් මාධ්‍යවේදියා එම වෛරී ප්‍රකාශන කරන වාර්තාකරණයට ඈත් වෙලා යහපත් වාර්තාකරණයකට යොමු යුතුයි. ඒක තමයි නියම සමාජ සේවය. වලස්මුල්ල පල්ලේකන්ද මාධ්‍ය සාක්ෂරතා සමාජයේ සමාජිකින් වගේම අපි අද දවසේදී සැබෑහඬ වෙනුවෙන් හමු වුණා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටයුතු කරන සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම මවක්ද වන නදීෂා ගොඩකන්ද ආරච්චි මහත්මිය. විශේෂයෙන්ම එතුමියගෙන් අපි ඇහුවේ මේ එකිනෙකා පරයා යමින් සමාජයට එතරම්ම වැදගත් නොවන දේ මාධ්‍ය තුලින් ඉදිරිපත් කිරීම, විශේෂයෙන්ම කාටුන් වැනි දේ තුල භාවිතා කරන භාෂාවන් මොන වගේ බලපෑමක්ද අපේ සමාජයේ පුරවැසියන්ට ඒ වගේම දරුවන්ට සිදු කරන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම වර්තමානයේ වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව ගත්තොත් අපේ රූපවාහිනිය දැන් තියෙන්නේ මාධ්‍ය තරඟකාරීත්වය. තරංකාරීත්වයත් එක්ක එකිනෙකාට පරයමින් එකිනෙකා එක එක චැනල් ඉස්මතු වෙන ආකාරයෙන් වැඩසටහන් ඉදිරිපත් කිරීමක් තියෙන්නේ. එෙහිදී විශේෂයෙන්ම නිවැරදි බවද හරවත් බවද කියන දෙයට වඩා ඔවුන් උත්සාහ කරන්නේ මේ තරංගකාරීත්වය හරහා මාධ්‍යකරණයක් ඔස්සේ වැඩසටහන් ඉදිරිපත් කරන්න. ඉතින් ඒ හරහා විශේෂයෙන් මවක් විදිහට දරුවන් එක්ක නැරඹිය හැකි වැඩසටහන ඉදිරිපත් කරනවද, විශේෂයෙන්ම මවක් කියන්නේ කො රැකියාවක නියති නියලුණු මවක් වෙන්න පුළුවන්, රැකියාව නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙදර වුණත් ලොකු වැඩ කොටසක් කරන භූමිකාවක් රඟ දක්වන කෙනෙක් තමයි මවක් කියන්නේ. ඉතින් ඒ පීඩනය ඔස්සේ අපි වැඩසටහන බලන්නේ තව තවත් අපිට මානසික පීඩනයක් ආතතියක් ඇති කරගන්න නෙමෙයි, ගැටලු සහගත තත්ත්වයන් වලට මුහුණ දෙන්න නෙමෙයි. හරවත් වැඩසටහන ඉදිරිපත් වෙනවාද කියන කාරණාව වර්තමානයේ තිබෙනවා. විශේෂයෙන්ම රියලිටි වැඩසටහන් කියන්නේ මම තරයෙන් ප්‍රතික්ෂේප කරන කෙනෙක්. රියලිටි වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී කිසිම හරවත් භාවකින් තොරව ඉදිරිපත් කරනවා කියලා මම නොබියව කියන්න කැමති. ඉතින් විශේෂයෙන්ම දරුවන්ට ඉදිරිපත් වෙන රියලිටි වැඩසටහන්, තරුණ පිරිසට තියෙන රියලිටි වැඩසටහන් මේ සියල්ලගෙම සිදුවන්නේ විශාල පරිහානියක් කියලා මම හිතනවා. මේ කාරණා දෙක ඔස්සේ මමක් විදියට විශේෂයෙන්ම මම කැමති මතක් කරන්න මීට වඩා නිර්මාණශීලී දරු පරපුරක් වෙනුවෙන් හරවත් ආදර්ශමත් වැඩසටහන් මාධ්‍යවේදී මාධ්‍යකරණයේදී වැඩසටහන් තුළින් ඉදිරිපත් විය යුතුයි. දැන් රූපවාහිනී මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය ශ්‍රවණය කරන නරඹන මේ කුඩා දරුවන් විශේෂයෙන්ම මේ ආකාරයේ අපි මේ අද දවසේ වැඩසටහන තුළ සාකච්ඡා කළ වෛරී සහගත ප්‍රකාශන යන ඒව සමානලට මේ කාටුන් වැනි ළමා කතන්දර තුලත් අපි දකිනවා. එකිනෙකාට චෝදනා කරන, ද්වේෂ කරන, වෛර කරන වගේ ප්‍රකාශයන්. මෙන්න මේවා දකින පුංචි ළමයි මොන වගේ බලපෑමකට යටත් වෙනවා කියලාද ඔබ හිතන්නේ? ඔවුන් වැඩිහිටියන් බවට පත් වෙද්දී මොන විදිහට හැසිරෙයි කියලාද ඔබ විශ්වාස කරන්නේ? ඔව්, බොහොම ස්තුතියි. මම හිතන්නේ සමාජීය වශයෙන් ඉතාමත් කතා කළ යුතු මාතෘකාවක් තමයි දේශ සහගත ලෙස වැඩසටහන් අපි අපේ දරුවන් විශේෂයෙන් නරඹන අපේ දරුවන්ට කාටුන් හරහා විවිධ වැඩසටහන් හරහා මම හිතන්නේ පසුගිය කාලය පුරාවටම අපි දකින්න ලැබුණ දරුවන්ගේ විවිධ අකටයුතුකම් පිළිබඳව විශේෂයෙන්ම අපි කතා කරන්න ඕන මත්ද්‍රව්‍ය සම්බන්ධ මේ සියල්ලම අපිට වැඩසටහන් මාධ්‍ය වැඩසටහන් හරහා තමයි දකින්න ලැබෙන්නේ. පුංචි දරුවෝ මේ සඳහා යොමු වෙලා තිබෙනවා. ඉතින් දේශ සහගත වැඩසටහන් වලදී විශේෂයෙන්ම කාටුන් හරහා දරුවන්ට නුසුසුසු දේවල් ගොඩක් දුරට අපේ දරුවන්ට නුසුසුසු ආකාරයෙන් මේ තරංකාරී මාධ්‍ය රටාව හරහා වැඩසටහන් ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ හරහා දරුවන්ට විශාල හානියක් සිදු වෙනවා. මේ හරහා අපි කතාන්දර නියාමනය කියන දේ අපි කතාබහට ලක් කර මේ වැඩසටහන් පිළිබඳ යම්කිසි නියාමනයක් තිබිය යුතුයි. දරුවන්ට හරවත් දේවල් ඉදිරිපත් විය යුතුයි. මම හිතන්නේ පසුගිය කාලේ පුරාවටම ඔන්ලයින් තාක්ෂණය කියන දේ ආව දරුවන්ගේ අධ්‍යාපන රටාවට. ඉතින් මේ ඔන්ලයින් තාක්ෂණය හරහා අධ්‍යාපනයට යොමු වීමේදී දරුවන්ට සුදුසු දේවල් දරුවන්ට නරඹන්න දිය යුතුයි කියන කාරණාව පැහැදිලි වුණා. රූපවාහිනිය හරහා හෝ ගුවන්විදුලිය හරහා හෝ හරවත් දෙයක් දරුවන්ට ඉදිරිපත් විය යුතුයි කියන කාරණාව අපිට පසුගිය කාලේ පුරාවටම දකින්න ලැබුණා. අපි දැනුවත් වෙමු, අන් අයත් දැනුවත් කරමු. අපි සැබෑ මිනිසුන් වෙමු. සැබෑ හඬ. නිවැරදි තොරතුරු වලින් ප්‍රජාව බලගන්නුන සැබෑ හඬ. ආසියා පදනමේ දකුණු ආසියා කුඩා ආධාර වැඩසටහනේ මඟ පෙන්වීමෙන් සහ හැෂ්ටැග් ජෙනරේෂන් ආයතනයේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක, ශ්‍රී ලංකාවේ සාවාද්‍ය තොරතුරු වලට එරෙහිව ක්‍රියාත්මක සිවිල් සමාජ සංවිධාන ජාලයේ සහයෝගය ඇතිව ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ඉදිරිපත් කිරීමක්.
ඔබ මේ සවන් දෙන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ඉදිරිපත් කරන සැබෑ හඬ වැඩසටහනටයි. අද සැබෑ හඬ වැඩසටහන තුළ විශේෂයෙන්ම අපි වැඩි අවධානයක් යොමු කරමින් සිටින්නේ ද්වේෂ සහගත පුවත් වාර්තාකරණය සහ වෛරී ප්‍රකාශයන් මාධ්‍ය තුලින් වාර්තා වීම නිසා සමාජයට සිදු කරන බලපෑම සම්බන්ධයෙන්. දුස්තරතුරු එහෙම නැත්නම් නිවැරදි නොවන පුවත් වාර්තාකරණය තරමටම ඒ සමාජයට මහත් බලපෑමක් කරනවා. කේකේ දයාසිරි මහත්මයා හිටපු විදුහල්පතිවරයෙක් ඒ වගේම වර්තමානයේ මාධ්‍ය වේදිකාවක් විදියටත් කටයුතු කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තුල. අපි එතුමන්ගෙන් විමසන්නට කැමති සමාජයේ දරුවන්ගේ මානසික බිඳවැටීමකට ඉවහල්වන ආකාරයේ මේ ඉදිරිපත් කිරීම සිදු කරනවා කියලා බොහෝ දෙනෙක්ගේ චෝදනාවක් තිබෙනවා මාධ්‍ය වෙත. ඉතින් විශේෂයෙන්ම මේ මාධ්‍ය තුලින් භාවිතා කරන භාෂාව නිසා සමාජයට සිදු කෙරෙන බලපෑම පිළිබඳවයි අපි එක එක දයාසිරි මහත්මාගෙන් විමසන්නේ. දැයි දූ දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කරන්නට පුළුවන් ආයතන තමයි ජනමාධ්‍ය ආයතනය. මේ ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තමයි ගම්මට්ටමේ නියෝජනයක් කරන්නේ. මම වසර 30කට වඩා වැඩි කාලයක් විදුහල්පතිවරයෙක් වශයෙන් සේවය කරපු නිසා මම දන්නවා සුදුසු වැඩසටහන් නෙවෙයි අපේ යෞවන යෞවනියන් තේයි දූතරු වහන්නේ. විශේෂයෙන්ම කාටුන් වගේ වැඩසටහන්. ඒ වගේම ටෙලි නාට්‍ය වගේ වැඩසටහන් වලින් සමහර අපේ දුවා දරුවෝ විභාගය අසමත් වෙනකොට සියදිවි හානි කරගන්නවා. ඒ විදිහේ දරුණු තීරණ ගන්න මට්ටමට ආකල්පමය තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ ජනමාධ්‍යයේ. ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ජනතාවගෙන් වැඩසටහන් අහනකොට ඒ වගේම ශ්‍රවණය කරනකොට ඉතාම සිහිබුද්ධියෙන් යෝනිසෝ මනසිකාරයෙන් අහනවා නම් ඉතාමත් වැදගත් වෙනවායි කියලා. අනාගත අභිවෘද්ධිය සිදු වෙන්නේ විතර. අද සැබෑහඬ වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී ප්‍රධානත්ව දරන්නේ වලස්මුල්ල පල්ලේකන්ද මාධ්‍ය සාක්ෂරතා සමාජය. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞර්ධ මාධ්‍යවේදීනොත් අපි අද දවසේදී සැබෑහඬ සමගින් එක් කරගන්නට කටයුතු කළා. සාමවිලිසුරුවරයෙක් වගේම මාධ්‍යවේදියෙක් වන WK ටෙනිසන් මහත්මයා අපි සම්බන්ධ කරගන්න. අපි ටෙනිසන් මහත්මාගෙන් විමසන්නට කැමතියි. විශේෂම මේ සමාජ මාධ්‍ය තුළ වැරදිපුවත් වාර්තා කිරීම පිළිබඳව නිරන්තරයෙන්ම අහන්නට දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳව පුරවැසියන්ගේ විශේෂ අදහසකුත් තිබෙනවා. දැන් මාධ්‍යවේදීන් විදියට හරි සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විදියට හරි යහපත් රටක් වෙනුවෙන් තමන්ගේ සමාජීය වගකීම කෙනෙකුට බැහැර කරන්න පුළුවන්ද? වහිත් මහත්මයා, ඉතාම හොඳ ප්‍රශ්නයක්. මාධ්‍යවේදියෙක් වශයෙන් මම කියනවා අපි පෑන තුලින් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යවේදීන් හැටියට ඒ පෑන මෙහෙවෙනකොට ඒක අසත්‍යභාවයක් ඇත්තෙන්ම තිබිය යුතු වන්නේ නැහැ. විශේෂයෙන්ම මේ අසත්‍ය පුවත් සමාජගත වීමෙන් වෙන්නේ එකක් තමයි පළමුව තමන් නියෝජනය කරන මාධ්‍ය ආයතනය පිරිහීමට ලක්වීම. ඒක පළමු කාරණයයි. දෙවෙනි කාරණය තමයි ඒ අසත්‍ය පුවත් දිනෙන් දින එසේ ප්‍රකාශ වෙද්දී අනිවාර්යයෙන්ම සමාජමය ගැටලු විශාල අර්බුදකාරී තත්ත්වයකට පත් වෙනවා. මොකද ඒ ප්‍රවෘත්තියක් අපි සපයන්නේ මහත්මයා කුතුහලයක. යම් කුතුහලයට ලක් වෙනවා. මේක තව පත්‍රයක වෙනත් විදියට තියෙනවා. ඉතින් මේ මෙතන මේ ගැටුම පිළිබඳ විශේෂයෙන්ම අර අපේ සමර වික්‍රම මහත්මයා කතා කරා මගේ මිත්‍රයා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය. මෙන්න මේකේ අපේ වාචික සහ ලිඛිත ප්‍රකාශයක් මම දැකලා තියෙනවා. ඒක පරිහරණය කිරීමේදී අපේ කිසිම තැනක මම දෝෂාරෝපණය කරනව නෙවෙයි. යම් තැනක නෑ මම කියන්නේ හොඳ ආයතනක් තියෙනවා Facebook ආයතන. ඉතින් මෙන්න මේවා. නමුත් අපි පත්‍රය කරලා ලියන නම් අජිත් මහත්මයා ඒක 3-4 පාරක් සංස්කරණය වෙලා බොහොම අකුරට බලනවා. නමුත් අපි ඒවා හරියට නිවැරදිව වාර්තා කරනවා. මෙන්න මේ කරුණු නිසා අපි විශේෂයෙන්ම මෙන්න මේ අසත්‍ය පුවත් වාර්තා කිරීම පිළිබඳව මේකට විශාල වාකීමක් අපට තියෙනවා. විශේෂයෙන්ම අද අපි වාර්තාකරණයේදී විශාල අසත්‍ය පුවත් වාර්තා වෙනවා. නමුත් මාධ්‍ය ආයතන හැටියට අපි නිවැරදි පුවත් විශාල වශයෙන් වාර්තා කරනවා. යම් අතවසීමක් තියෙන්න පුළුවන් ඒක අපි පිළිගන්නවා. සම්බිනිස්සුරු WK ටෙනිසන් මහත්මයා සම්බන්ධ කරගන්න ඔබෙන් විමසන්නටත් කැමතියි. මේ අද දවසේ මාධ්‍ය වාර්තාකරණයන් දකින පිට විශේෂයෙන්ම මේ ඔබ දකින සුවිශේෂතාවන් ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුවෙද්දී අනෙකුත් ටෙලි නාට්‍ය සහ ළමා කතා මේ හැම දෙයකම ඔබ දකින සුවිශේෂතාවන් මොනවාද? මාධ්‍ය වාර්තාකරණයේදී විශේෂයෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වශයෙන් අපි තමයි ප්‍රදේශීය තියෙන ගැටලු ඒ තියෙන තත්ත්වය පිළිබඳ මන අවබෝධයක් තියෙන ඒ කොට්ටාස. නමුත් මම කෙටියෙන් පිළිතුරක් දෙනවා නම් අද
මතනේ මාධ්‍ය ජනප්‍රියතාවය කියන එකක් වැඩ ගොඩනගලා තියෙනවා. ඒක Facebook වල සමාජ මාධ්‍ය වල තියෙනවා. අපේ මාධ්‍ය රටේ තියෙනවා. මොකද එහෙම නැතුව මේ තරංකාරීත්වයක් අතට පාද්‍ය පවත්වාගෙන යන බැරි තත්ත්වයක් පිළිබඳවත් යම් දෙයක් තියෙනවා. ඒක කොතරක තියෙනවද කියලා මම හරියට කියන්නේ නැහැ. නමුත් එහෙම තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ අවස්ථාවලදී අර මිනිස් භාවිත කරනවා යම් මාධ්‍ය ආයතන මුද්‍රිත මාධ්‍ය හෝ ඒවා විද්‍යුත් මාධ්‍ය හෝ ඒවා Facebook ඒවා සමාජ මාධ්‍ය. ඒ සියලු දේම පාවිච්චි කරන තමයි ජනප්‍රිය මාධ්‍ය. විශේෂයෙන්ම අර තියෙන වෛරී ස්වභාවයන් පිළිපත් විශේෂයෙන්ම අපි මේ ජනවාර්ගික බහුජන ජීවත්වන රටක් ඉතින් මෙන්න මේ වගේ තමයි විශේෂයෙන් පාස්කු ප්‍රහාරේ හොඳ උදාහරණයක් විශේෂයෙන් මේ අවස්ථාව අපි දැක්කා තමන්ගේ මාධ්‍ය ඉස්සරහට ගේන්නට මෙන්න මේ තත්ත්වයන් පිළිබඳ වාර්තා කිරීමේදී යම් යම් තොරතුරු උස්සලා කතා කරලා මහා ලොකුවට මේක පෙන්නවා මොකද ඒතර මිනිස්සු බලනවා මේක මොකද ඒක බලනවා තව අන්‍ය ආගම කෙනෙක් අන්න සමාජය තුළ ගැටුමක් ඇත්තෙම නිරන්තරයෙන් මිනිසාගෙන වෛරී ස්වභාවය වැඩි වෙනවා මම හිතන්නේ ඒක නොකළ යුතු දෙයක් විශේෂයෙන් අපි දන්නවා අපේ පෑන අපි ගත්තම අපට සමාජ අපි දැනුවත් වෙමු අන්නයත් දැනුවත් කරමු අපි සැබෑ මිනිසුන් වෙමු සැබෑ හඬ නිවැරදි තොරතුරු වලින් ප්‍රජාව බල ගන්නුන සැබෑ හඬ ආසියා පදනමේ දකුණු ආසියා කුඩා ආධාර වැඩසටහනේ මඟ පෙන්වීමෙන් සහ #generation ආයතනයේ මඟ පෙන්වීමෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ සාවාද්‍ය තොරතුරු වලට එරෙහිව ක්‍රියාත්මක සිවිල් සමාජ සංවිධාන ජාලයේ සහයෝගය ඇතිව ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ඉදිරිපත් කිරීමක්. ඔබ මේ සවන් දෙන්නේ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ඉදිරිපත් කරන සැබෑ හඬ වැඩසටහනටයි. අපි අදත් සැබෑ හඬ නිමාවට පත් කරන්න මත නිතම ගෞරවයෙන් සිහිපත් කරනවා ආසියා පදනමේ දකුණු ආසියා කුඩා ආධාර වැඩසටහනේ මඟ පෙන්වීම තුළින් ශ්‍රී ලංකාවේ සාවාද්‍ය තොරතුරු වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන සංවිධාන ජාලය ගොඩනගලා තිබෙනවා. ඒ වෙනුවෙන් ප්‍රධානත්වයෙන් කටයුතු කරන #generation ආයතනයට. ඒ වගේම අදත් සැබෑ හඬ ඔබ වෙත ගෙනෙන්න කටයුතු කළ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනය. අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා වලස්මුල්ල පල්ලේකන්ද මාධ්‍ය සාක්ෂරතා සමාජයේ සභාපති එස් දීරසිංහ මහත්මා. ඒ වගේම සැබෑ හඬ සඳහා අද දවසේ සම්පත්දායක මඟ පෙන්වීම ලබා දුන්නා මාධ්‍ය සාක්ෂරතා පුහුණු උපදේශක අරුණ සම්පත් මහත්මා. රුහුණු සේවයේ මාධ්‍ය සම්බන්ධීකරණය අමිත් කරුණාරත්න. වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම නුවන් පුෂ්පකුමාර මනුෂිකා ජයසේන සමගින් ෂයිනි මදුෂිකා. අදත් සැබෑ හඬ වැඩසටහන් නිෂ්පාදන උපදේශකත්වය ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ජයසේකර මහතා. සැබෑ හඬ වෙනුවෙන් තාක්ෂණික දායකත්වය ලබා දුන්නා රුවන් ප්‍රසන්න හේවා විධාන. සැබෑ හඬ නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කළා අජිත් වසන්ත ඇපා. ඔබ සැමට සුබ දවසක්. ආයිබෝවන්. මිනිස් අයිතීන් සුරකින සමාජයක් වෙනුවෙන් ඉදිරිපත් කරන සැබෑ හඬ ප්‍රතිභා මීඩියා නෙට්වර්ක් ඉදිරිපත් කිරීමක්.